සඳ සිසිල ලෙසින් ඔබ ආවා මද පවන ලෙසින් ඔබ ආවා ගන අඳුර නිවි උන් සඳක් වෙමි සංසාර ගමනයි අපේ ගිරි දුර්ග මැදින් මල් කතර මතින් පියමණි මුන් අපි ආගෙන සඳ එළිය බිම්බරක් මාරසේනා ඇවිත් යුත වැදුනත් බියවන්නේ නෑ යහ ප්‍රාර්ථනාවන් තුන් සිද්දරා ලෝකයම ජයගන්නේමු ගිරි දුර්ග මැදින් මරු පතර මතින් පියමණිමු අපියා සිසිල ලෙසින් ඔබ ආවා මද පවන ලෙසින් ඔබ ආවා ගන අඳුර නිවි උන් සඳක් වෙමි සංසාර ගමනයි අපේ ගිරි දුර්ග මැදින් මරු කතර මතින් පියමණි මුන් අපි ආදරෙන් කිසි දෙයකට බය වෙන්න එපා සර්. මේ කපු මහත්ය කරපු ගුරුකම කවදාවත් වැරදිලා නැහැ. කාරණාව කිව්වද? බය වෙන්න එපා, හිත කලබල කරගන්න එපා. මේ යන සුබ ගමනේදී කිසිම අතුරු ආන්තරයක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. මම ජීවම් කරලා සූර්යය ගැට ගැවුවට පස්සේ යම රජු රෝගාවට ගියත් මිනිහා නැකිරෙනවා පුටුවෙන්. මම හම්බෙන්න යන්නේ යමරජ්ජුරුවන්ටත් වඩා භයානක බලගතු පුද්ගලයෙක්. මට මිනිහව නැගිට ගත්ත නම් ඇති. මේ ලෝක ධාතුවේ ඕනම ජීවියෙක් මගේ මේ සූර්යයට යටයි මහත්තයෝ. එහෙනම් බඳින්න කියනවා බලන්න. අර විශ්වාස බංගේ වෙලාවේදී රත්නසේකර ඇමතිතුමා ගොඩ දාලා දීලා තියෙනෙත් මෙයා. හැබැයිට කිව්වේ නම් සර් නායකතුමා සර්ව දැක්ක ගමන් පූසෙක් ගන්නට වැටෙනවා කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා කරත් කමක් නැහැ. සංවිධායකකම ගලවන්නේ නැතුව ඕන දෙයක් වෙන්න කියනවා. එහෙනම් බඳින්න කියනවා. දැන් වෙලා හොඳයි. දැන් පිටත් වුණා නම් දකුණු කකුල පෙරලා තියලා හරි. මං කාවින්ද රෙන්ඩගේ කාරණයක් අහන්න. මොකද මේ සෙනාලි චරිතය ගැළපෙන්නේ නැති කතන්දරයක් කියන්නේ? චරිත අංකල්ට කිව්වද? මට හිතා ගන්නත් බැරි වුණා. දෙන්න බොහොම ළඟින් හොඳට හිටියානේ. අංකල්
චරිතිතුවේ ශනාලි හැදේ කියලා. ඔය දේශපාලනටත් ගන්න හැදුවනේ. එතනයි ගොඩාක් කවුලුනේ. ඒකන ඕනෙම නැති වැඩ. අවු එතනදී මේ ශනාලට තිබුණනේ අංකල් චරිතගේ පැත්ත ගන්න. ඒත් ශනාලි කරේ ඒගොල්ලන්ගේ තාත්තර උණු ඉදිරිය චරිත නම්ම ගන්න හදපු එක. ඒකයි ප්‍රශ්නේ. බොරු කියලා අර මීට් නේරත් එක්කන් ගියන්නේ. අන්න ඔය හේතුවෙන්ද තමයි චරිතගේ හිත ගැඩුනේ. නැතු නිර්මලී හින්දා හැම නෙමෙයිනේ. අපෝ නෑක. නිර්මලීගේ චරිතගේ අතර එහෙම සම්බන්ධයක් නෑ. ෂර්. මම දන්නවා චරිතේ යෝගේ මූඩ වැඩක් කරන්නේ නෑ කියලා. ඒත් මේ සුරේන්ද්‍රලා ටික කලබල වුණානේ. මෙතන තියෙන ප්‍රශ්නේ අංකල් ශනාලිගේ නොගැලපීම. ඒකයි. මං චරිත කිව්වා. ශනාලි බැඳලා අපේ දිහාට ආවට පස්සේ හිමීට ওই දේවල් හදා ගන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේක වෙනස් කරන්න බෑනේ. ඔව් අංකල්. ඒක කරන්න බෑනේ. කාවින්ද චරිත තේරුම් කරලා කියන්න. ගෙදරම හැදිච්ච ගැහුණු ළමෙක් වුණාම ওই වගේ හැසිරීම ආකල්ප එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ඒවා පස්සේ ඕනම වෙනස් කර ගන්න පුළුවන්. මාත් කියන්නේ ඒකම තමයි චරිත. හැබැයි මේක වෙනස් කරන්න බෑ. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සුරේන්ද්‍රලා අපිත් එක්ක වෛර බඳින් මොනව කරයිද දන්නේ. අනික ශනාලි කැමති වෙන්නේ නැහැනේ අයින් වෙන්න. කාවින්ද මේක චරිත හොඳට තේරුම් කරලා දෙන්න. සර් ක්ලයින්ට් කියනවා සර් අපි අර අලුතෙන් කරන් යන වැඩේ නතර කරන්න කියලා. මොනවා? එහෙමද? මේ දැන් තමයි සර් කෝල් කරලා කිව්වේ. ආයෙ කියනකම් වැඩ පටන් ගන්නත් එපා කිව්වා. ඇයි එහෙම කියන්නේ? හේතුවක් කිව්වේ නෑ සර්. ඉතින් කතාවක් නෑ අපි ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් ගන්න තියෙනවා. සමාත මටත් හිතා ගන්න බැරි. පොඩ්ඩක් ඉන්න බලන්න. හලෝ මිස්ටර් වනසිංහ. මම චරිත් කතා කරන්නේ. මේ අපිට මේ දැන් තමයි මේ කෝල් එක ඇවිල්ලා තිබ්බේ. ඔව් ඒක තමයි මේ දැන් කෝල් කරලා කියලා තිනවා මේ ප්‍රොජෙක්ට් එක නවත්තන්න කියලා. අයි දන්නේ මොකද්ද නේ හේතුව? ඇත්තද? මොකද්ද රීසන් එක කියලා දැනගන්න පුළුවන්ද අපිට? හරි ඕකේ රයිට්. තැන්කියු. ඕකේ රයිට්. බයි. අපේ කම්පැනි එක ඇතුලේ ප්‍රශ්න තියෙනවලු. ගැටලු තියෙනවලු. ඒක විසඳගන්න ඕනේ. ඒ මොනවද සර්? ඒක පැහැදිලි. අපේ මේ වැඩ නවත්තන්න කවුරු හරි මොනවා හරි ගේමක් දානවා. මම දන්නවා කවුද කියලා. කවුද? යොහන් සර්ද? ඔව්ද වෙන කවුද? මම තමයි කරන්නේ. මම නවත්තන්න පාරක් නැහැ ඔය. මම නවතින්නේ නැහැ බලමු. මම එකක් නැති නෝන තව 10ක් පාවගෙන. සර්. මේ මාර වැඩිනේ සර්. නිර්මලී මිස් තාම නැහනේ. දැන් ඉනම් එන්න වෙලා. එන්න නිවාඩු ගන්න නම් කතා කරලා කියනවා තාම කිව්වේ නැහැ. ඔය කොහෙද ගිහිල්ලා තියෙන්නේ? සර් පොඩ්ඩක් හොයලා බලුවොත් හොඳයි නේ. ඉතින් මේ ෆෝන් එකට කෝල් කරලා බලන්නකෝ. සර් බැලුවා සර්. ෆෝන් එකට කතා කරන්නේ නැහනේ. හලෝ චරිත්, ඔයා දැන් ලෑස්ති වෙන්න මාව අමතකම කළාද වන්නද? විකාර කියවන්න එපානේ. ඔයාට විකාර වැඩ කරන්න හොඳයි, කතා කරන්න නරකයි. එහෙමනේ. මම වැඩක ඉන්නේ. මෙතන පොඩි ප්‍රශ්නයක්. ඔයා තේරෙනවද? මං කතා කරන හැම වෙලාවකම ඉතින් වර ප්‍රශ්නයක්නේ. දැන් ඔයා ඔය ප්‍රශ්නේ විසඳන්න හදන්නේ අර ගර්ල් එක්කද?
මොන ගර්ල්ද? ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් නිර්මල්. සෙනාලි, තා කොහොම හිතාගෙන හිටියද මට කරන් දෙයක් නැහැ. හරි, මට ඒක වැඩකුත් නැහැ. මං යාර කියන්න ඕන දේවල් ඊයේම කිව්වා. අර ලැජ්ජාවක් තියනවා නම් එයා ආයෙ ඔෆිස් එකට එන එකක් නෑ. මොනවද ඔය ළමයට කිව්වේ? අනික ඔයාට මොනවද එයාත් එක්ක තියෙන කතාව? එයි මට කතාවක් නැත්තේ. මං මැරි කරන් ඉන්න කෙනාව මගෙන් එයා උතුර ගන්නවා නම් ඔයා කියන්නේ මට බලාගෙන ඉන්න කියලා? සනාලි, ඔයා කරන්නේ මොන නැති වැඩනේ. චාරි, ඔයා මේක හොඳට මතක තියාගන්න. ඔයා මොන මොන දේ කරත් ඒ ගර්ල්ස්ලත් එක්ක අන්තිමට ඔයාට මැරි කරන් දෙවෙන්නේ මා. හරිද? ඔයා ඒකෙන් නම් ගැලවෙන්නවත් හිතන්න එපා. ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මං හොමුණ කියන්න වගේ කියන්නම් නිර්මල් මිස්ට මොකක් හරි කරදරයක්. මටත් එහෙම හිතෙනවා සිරිල්. ඇයිද මොකද්ද වෙලා තියෙන්නේ? ශිනාලි මැඩම් මොනවා හරි කරලා තියෙනවා. මොනවා කරන්නද? යන්න ඇති ඉස්සරහට චටස් බටස් කරලා දෙකක් දෙන්න ඇති නිර්මල් මිස් බිව. අපි ටිකක් හොයලා බලන්න වෙයි නේද? බෝඩිමෙ තියෙන තැන දන්නවනම් හවසට ගිහින් හරි බලන්න තිබ්බා. එහෙ නෑලු මිස්. බලලා තියෙන්නේ. ඔය මේ චරිස කෝල් කරලා තියෙන්නේ. කිදර කියාද දන්නේ රස්සාව එපා කියලා නේ. එයාට එහෙම යන්න බෑ සිරි. ඇයි? එයා මට විස්තර කිව්වා. එයාට අම්මා විතරයි එළුවෙන්නේ. නංගි මල්ලි දෙන්නම ඉස්කෝලේ යනවලු. ඒ මදිවට එයාලා ඉන්න එකම ගේ ඉඩමයි උකස් කළලු තියෙන්නේ. ඒකත් සින්න වෙන්න ළඟයිලු. අනේ මංගා, ඒක කොහොම හරි බේර ගන්න ඕනලු. එයා ඒකට තමයි මේ මෙච්චර මහන්සි වෙන්නේ. එයා ණයක් අරන් බේරන්න හිතාගෙන ඉන්නවා කියලා කිව්වා. එයාගේ නංගි මල්ලි ගැන බලන්නෙත් එයා. අම්මත් කෝච්චියේ වඩේ විකුණනවලු. ඒකෙන් යපෙන්න බැරිලු. මං ඔච්චර දෙයක් දන්නේ නෑනේ. ඔයාලා දන්නවද අර එයාගේ පස්සෙන් එන මිනිස්සයා කවුද කියලා? එයාලු එයාලගේ ගේ ඉඩමයි උකස් කරගෙන තියෙන්නේ. ඒ හින්දාලු එයා බය නැතුව එයාගේ පස්සෙන් ඇවිල්ලා බලපෑම් කරන්නේ. පව්වනේ, එයා හැම පැත්තෙම හිර වෙලා ඉන්නේ. කෑවනම් හොඳයි මීට වඩා. බඳපු සුරෙන් වැඩක් උනේ නැහැ. මොකද නායකතුමා කිව්වේ? ඉවරයි. මං ඉවරයි. මම දැන් නිකම්ම නිකන් දරකොටයක්. මං මලමිනියා. මං මැරිලා. මගේ මිනිය දවසක්වත් මේ ගෙදර තියාගන්න එපා. මාව වල දානවා මැරිච්ච ගම. මං යනවා මැරෙන්න. ඊවත් වල වැඩක් නැහැ. මං යනවා මැරෙන්න. මගේ මිනිය එක දවසක්වත් මේ ගෙදර තියාගන්න එපා. උච්චනවා වල දානවා. සුරේන්ද්‍ර! දොරාරින්න! මේ සුරේන්ද්‍ර! අනේ දොරාරින්න සුරේන්ද්‍ර, කලබල වෙන්නේ පාමි. තාති වශකම් දා ගන්න යන්න. නෑ නෑ, මොනවා හරි වෙලා තියෙනවා. තාති ගෙදරින් ගියේ සංවිධායකකම ලැබුණ නැත්තම් වෙඩි තියා ගන්නවා කියලා. වෙඩි තියා ගන්නවා කියලා? තාති බොරුවක් කියන්නේ දී අම්මි. නෑ, ඒක කිව්වේ ඇත්තටමයි. අනේ සුරේන්ද්‍ර, දොරාරින්න කො. අනේ අම්මි, මේ කලබල වෙන්නේ නැතුව නිකන් ඉන්න. ඔයා යන්න අහකට. අනේ මැරෙන්න එපා සුරේන්ද්‍ර. දොරාරින්නකෝ. අනේ දොරාරින්න සුරේන්ද්‍ර. අනේ මැරෙන්න එපා. අනේ මොකද මේ? මගේ කෝල් එක තියන්න හදන්නේ. සර්, මේ සර් දොරාරින්නකෝ. සර් සංවිධායකම නැතුණා කියලා ඔහොම කරගන්න එපා. දොරාරින්න මේ මොනවද කළෝ ඔය දොරාරින්න? සර් දොරාරින්න සර්. සර්, අනේ සර් දොරාරින්නකෝ. අනේ සර් දොරාරින්න. මං කරන්න ඕන සර්.
මේ සුරේන්ද්‍ර සංවිධායකකම නැති වුණා කියලා වෙඩි තියා ගන්න වගේ මෝඩෙද්ද ඈ මණිකරත්න කතා කරනවා විරුද්ධ පක්ෂ නායකයාට කියනවා එතුමාට මම හෙට ඉඳලා විරුද්ධ පක්ෂයට එනවා කියලා කියනවා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ආසනයක් මට වෙන් කරන්න කියලා උන්ට පුළුවන් අපේ ලොක්කට ලොක්කගේ වටේ ඉන්න අයට හම්බ කරගෙන කන්න පුළුවන් ඕන තරම් අපි හම්බ කරන් කෑවොත් තමයි නරක මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයිද මං ලොක්කට කෙලවන්නම් කොහොඳ කෙලවීමක් හරි මැනේජර් මහත්තයා මං ඕගොල්ලන්ගෙන් ගල් කියුබ් 70ක් මරන් තියෙනනේ ඉතින් ඔය පොඩි අඩුපාඩුව ගැන හිතන්න එපා ඔයා ඕක හිතන්න ඕන ඔයාට ලැබෙන කමිෂන් එක ගැන විතරයි ඔව් මං ඔයාට ගන්න පස්සේ කෝ නිර්මලි කතා කරන කෝ නිර්මලි මොන නිර්මලිද මං කොහොමද නිර්මලි ඉල්ල ගන්න තමස මගේ මරුන් කන්න නැතුව කියන නිර්මලි කවුද ඉන්නේ කියලා. මේක පුදුම කතාවක් නේ. මම ওই රස්තියාදු කෙල්ලෝ ඉන්න තැන් ගැන දන්නේ නැහැ. අතරින් මගේ කොල්ල රගෙන් මරුන් කන්න එපා මම නේ. අතරින් නෝමාව. කොයිද නිර්මලි ඉන්නේ කියලා. තමස හිතුවද මට පිස්සු කියලා. කොහෙවත් ඉන්න කෙල්ලෝ බහැර ගන්න. කරුණාකර මාව අතාරිනවා. නෑ මම මෙතනම ඉවර කරනවා. කීප මර නිර්මලි කවුද ඉන්නේ කියලා. මම දන්න නිර්මලියෙක් නෑ කරුණාකර මාව අතාරිනවා. නෑ මං තවුස් අතාරින්නේ නෑ. ඔබ කියපා නිර්මලී කොහෙද ඉන්නේ කියලා. මං දන්න නිර්මලියෙක් නෑ. කවුද තවුසර කිව්වේ මං දන්නවා කියලා නිර්මලී ඉන්න තැන. අන්න ඒ කියාපු මිනිහගෙන් ගිහින් අහගන්නවා. මම එක දෙයක් මතක තියාගෙන නිර්මලීට මොන හරි දෙයක් වෙලා තිබ්බ මම ඔබගේ කෑලි කනවා. ආයිෂ තවුසට ඔච්චරම නිර්මලී කෙනෙක් ඕන නම් ගිහිල්ලා සොයලා කසාද බැඳ ගන්නවා. මට මොකද? මම ඉන්නේ තවුසලත් එක්ක හිටානෙද්ද ඔය තියෙන නෑ දෑකන් නවත්තන්න. මම මම බත්තක දින නෑ දගන්නත් ඉවරයි. මම ඔය කෙල්ල ගැන දන්නේ නෑ. කොහෙවත් යන කෙල්ලෙක් හන්ද තමුසර පිස්සු හැදිලාද කොහෙද? ඔබ දන්නේ නෑ. ඔබ නිර්මලී ඉන්න තැන දන්නේ නෑ. නෑ. නිර්මලීට මොන හරි දෙයක් වෙලා තිබ්බොත් මම ඔබ ඉන්න තැන හොයාගෙන අවිල්ලත් ඔබ මම කපනක් කෑලි වලට මතක තියාගන්න ඕනේ. දවස් දෙකක් තිස්සේ කඩේ ළඟට වෙලා ඔයාගෙන ඔත්තු බල්ල තිනවා. අනේ නෑ අයියේ. අනේ නෑ. මං ගැන? ඒ මොකටද? ඒක තමයි මට දැනගන්න ඕනේ. අපේ වත්තේ කොල්ලෝ ටික නෝට් කරලා තියෙනවා. ඔයා කැම්පස් යනකොට. උන් ඔයාව ෆලෝ කරලා. කීපම් මේ නම් මොකද කියලා? අනේ මං හසන් නෑ අයියේ. අනේ මම මොකුත් දන්නේ නෑ අයියේ. මං ආවෙත් නෑ. බෝ කවුද ඇවිවේ? අයියේ මේ කොල්ල අසරණේ වැරදීමක් වෙන්නේ නැති. මොකට හිතපන්. කීපම් බෝ කවුද ඇවි කියලා. ඔබ කතා නගුණොත් උඹේ මිනිය හෙට උදේ වෙනකොට මේ ඇලේ පාවි පාවි තියේ. දැකලා අපේ කොල්ල සෙට් එක? ඔබ කතා නොකරුවොත් මම උන්ට බාර දෙනවා. අනේ බයි. අනේ අම්බෝ උදෝ අම්බෝ බයි. හරි. එන කතා කරපන්. ඔබ ඇත්ත කිව්වොත් මම ඔබට යන්න දෙන්නම්. කවුද උඹ එන්නේ? අනේ මම නිකන් ආවේ අයියේ මෙතනට. අනේ නිකන් ආවේ මම මෙතන. මේ මට උඹත් එක්ක හොරතල් කරන්න වෙලාවක් නැහැ. අපි පාන්දර ඉඳලා රැකලා ගියස කෙල්ල ආවේ නැහැ. ඒක වෙන්න බෑනි තින්. නිර්මලීව එළියට දාන්න. මම ඉච්චරයි කියන්නේ. මේ කන අන්තිම බත් කට කියලා හිතේ තියාගෙන අනේ අයියේ මම මේ වගේ එළියට යන්නේ කොහොමද? මම නිර්මලිය ඔලුවෙන් අයින් කරන්න බෑ ඒකනේ මෙතනදී ප්‍රශ්නේ.
ඒ කියන්නේ උඹ ඇත්තටම ලව් කරන්න පටන් අරන්. දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා චරිත කොටු කරගන්න. අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.